ඒ ගෙවල් වල ජීවත් වෙන පිරිසට අනුව අටුවේ ප්‍රමාණය දිග පළලින් වෙනස් වෙනවා. දුම් වදින විදියට කල් තියාගන්න ඕනේ ඕන තරම් කෑම බීම ಜಾති තියෙනවා. ගැමි ගෙවිදිය සාම්ප්‍රදායික භාවිතා කරපු වර්තමානෙන් ගත්තම චීතකරණයේ වගේ. මොකද අර දරත් එක්ක හොඳට දුම් රස්නේ වදිනවා. මෙන්න මේ ගැටුම් එක්ක නැවතත් අපේ අටුවේ වටිනාකම මතුවෙලා තිනවා. අටුව නැතිනම් දුම් මැස්ස. චිරාගතව අපේ ගැමි ගිවිලියන්ගේ මුළු තැන්ගේ තිබුණා වටිනාම භාවිතාවක්. අටුව කියලා කියන දුම් මැස්ස කියලා කියන. අපි කවුරුත් දන්නවා අපේ පුරාතනෙන් උයාපිහා ගත්තේ දර ලිපත. මේකට කියනවා ලිබ්බොක්ක කියලා. මෙන්න මේ ලිබ්බොක්කේ ගිනි රත්නේ වදින මානේ තරමක් ඉහත්තාවකට වෙන විදියට එක කොටසක් බැඳ ගන්න. අන්නේ ඒකට කීවේ දුම කියලා. එහෙම නැත්නම් දුම් මැස්ස කියලා කිව්වා. මොකද අර දරත් එක්ක හොඳට දුම් රස්නේ වදිනවා. ඊට උඩින් තමයි තව කොටසක් බැඳගත්තා. ඒකට කියන්නේ අටුව කියලා. මේක බොහෝ වෙලාවට අර සාම්ප්‍රදායික පළදිකේ ගෙවල් තිබුණේ ගෙදර වහලෙට යනකම් මේ කොටස ඉහළට තියෙනවා. ඒ ගෙවල් වල ජීවත් වෙන පිරිසට අනුව අටුවේ ප්‍රමාණය දිග පළලින් වෙනස් වෙනවා. ගෙදරකට අවශ්‍ය දේවල් කල් තියාගන්න ඕනේ දේවල් මාළු වෙන්න පුළුවන් මස් වෙන්න පුළුවන් මේවා කල් වේලා තියාගන්න ගොරක මේ සියල්ල වේල ගන්න භාවිතා කරේ දුම් මැස්සේ කොටතර අර යහමින් දුම් වදිනවා. ඒ වගේම තමයි දුම් වදින විදියට කල් තියාගන්න ඕනේ ඕන තරම් කෑම බීම ಜಾති තියෙනවා. ඒවා වේලා කියාගන්නටත් ගත්තා. මෙන්න මේ දුම් මැස්සට ඉහක්තාවෙන් බැඳලා තියෙන කොටස තමයි අටුව කියලා කිව්වේ. අටුවේදී ගබඩාගත වියට ගෙඩි වගේ දේවල් වගේම තමයි හේන කුඹුරු දෙකේ වපුරන්න ඕනේ ඇට ඇට ಜಾති ටික තියෙනවා. ඒ වගේම තමයි දැන් පළතුරු ඉදව ගන්නට ඕන වෙනවනේ. කෙසෙල් වෙන්න පුළුවන් ගස්ලබු මේ විවිධාකාර අඹ පළතුරු ඉදව ගන්න ඕන එනකොට මෙන්න මේ දුම් මැස්සේ අටුව තමයි භාවිතාවට ගත්තේ. දුම් මැස්සේ අටුව කියන්නේ ගැමි ගෙවිලිය සාම්ප්‍රදායික භාවිතා කරපු වර්තමානෙන් ගත්තම චීතකරණයේ වගේ එළවලුවේ ඉඳලා මාළුපිනි කල් තබා ගැනීමද රැකබලා ගත යුතු ඇට ಜಾති වර්ගද බගාවට ඕන කරන මේ සියලු දේවල් ගබඩා කරලා තියාගත්. මේ අටු සම්ප්‍රදාය ඇයි අපි අත්හැරි අවුරුදු දහස් ගානක් ජීවන අධ්‍යක්ීම් එක්ක සම්ප්‍රදායික දැනුමක් මගින් ගොඩනගාගත් අටුවේ ගබඩා කිරීමෙන් ජීවන පැවැත්ම කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. හැබැයි නූතන ගෙවල් ඉදිකිරීම රටාවත් එක්ක, ඒ කියන්නේ අපි නිදහසෙන් පස්සේ නවීන ගෙවල් ඉදිකිරීම රටාවත් එක්ක අපේ අටුව අතුගාල දැම් වර්තමානයේ එන තාක්ෂණික ගැටලු, ඒ වගේම තමයි විවිධාකාර යොම් පිහුම් බල මේ විවිධ ගැටුම් ගොඩාක් අපි මුහුණ දෙමින් තියෙනවා. මෙන්න මේ ගැටුම් එක්ක නැවතත් අපේ අටුවේ වටිනාකම මතුවෙලා තියෙනවා. හේතුව තමයි ගෙදරකට අවශ්‍ය ආහාර සියල්ල සංරක්ෂණය කර තබා ගැනීම, බගාවට අවශ්‍ය භෝග සියල්ලේ ඇට වර්ග සංරක්ෂණය කර ගැනීම වගේම තමයි ගෙදරකදී බය හැක නැතුව තව කන්නකට ජීවත් වෙන්න පුළුවන් පදනමක් මේ අටුවත් එක්ක තිබුණා. ඉතාම සරලව සුභාදාමී ජීවන රටාවක් අටුවෙන් තිබුණා වගේම දුම් ටික වදිනවා. ඒ දුම් වදින නිසා තමයි භවභෝග සම්පත් දේවල් කිසිම විදියකට අසහනාසි වුණේ නැහැ. මේ වටිනාකම් ඇයි අපි අත්හැරි? නූතනින් වෙනකොට අපි හිතනවා නව තාක්ෂණික භාවිතාවන් මගින් ජීවන සම්ප්‍රදාය විජයග්‍රහණයක් ලබනවායි කියලා. නමුත් අද දවසේ අපි මූණ දීලා ඉන්න තෙල් අර්බුදය, එහෙමත් නැත්නම් විදුලි අර්බුදය, ගෑස් අර්බුදය, මේ සියලු අර්බුදයන් හමුවේ සම්ප්‍රදායික දරලිපක වටිනාකම මතුවෙලා තියෙනවා. දරලිපියේ නිකන්
දුමක් උඩට නැගෙනකොට ඒ දුමේ වටිනාකම තමයි මේ දුම් මැස්සත් අටුවක් කියන කොටස් දෙකෙන්ම අපේ කැමි ගෙවිලියන් පරපුරෙන් පරපුරට කියලා හදලා දුන්නේ. මේ උරුමය අත්හැරීම මා හිතනවා අප වරද්දා ගත්ත දෙයක්. නැවතත් අපිට මේ දුම්මැස්සට නැත්තං අටුවක් බැඳගෙන අපේ ගෙදර දොරේ ඉයුම් පියුම් බඩුමුට්ටු වගේම තමයි වසවිසක් නැති පළතුරු ටිකක් ඉදවා කියාගෙන දරුවන්ට දෙන්න පුළුවන් නම් ඒ මොන තරම් වටිනවද? අප දන්නවා අද බෙලඳපොළෙන් ලබා ගන්නා පළතුරු සියල්ල විෂකාරකයක්. මේවා දරුවන්ට දෙනකොට දරුවෝ රෝගීන් බවට පත් වෙනවා. සමාජයක් නිරෝගීභාවය ආරක්ෂා කරමින් ඒ වගේම තමයි ඒ වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරන්න අපි දන්නවනේ තුන් වේලක් ව්‍යාපිහා ගන්න. එතකොට ඒ ව්‍යාපිහා ගන්නකොට මේ සුභාදාමේ ශක්තියක් විදියට එකතු වෙන ගිනි රස්නේ තමයි දුම්මැස්සෙන් ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම අටුව කියන එක ඊටත් එහාට ගිහු තාක්ෂණය. ඒතර මේ තාක්ෂණය ගැන ගත්තාම සුභාදාම අපූර්වට හසුරාගත් අවස්ථාවක් නූතනින් විදියට අපි අත්හැරලා දාලා තියෙනවා. නැවත අපේ අටුවට ගියොත් වැරදුණු තැන් අපිට හදාගන්න පුළුවන්.